ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයිටයන් පොවත්ති සමගින් මම ශ්‍රේහාහන් කනෂ්ක අරයසිංහ. මම ගයාලක්රණී අවධානය යුම් කරම ප්‍රධාන පුවත් සිරස් තල වෙත ලෝකයේ දකින්න ජනප්‍රතිගෙන් උපකාරයක් වත්කම් හෙළි නොකිරීමේ ච්චෝදනාවෙන් මන්ත්‍රී ජොන්ස්ටන් නිදහස්. ලොකුලූුණු ආනෑනය සීමක් කිරීමට සැලස්මක් චන්දිික හතුරු සිංහ තේරීම් කමිටුවෙන් ඉවතිට පස්සුගේ දා මදුරන්කුලිය ප්‍රදේශයේදී දෘෂ්‍යාබාධිත සිසුවියන් දෙදෙනකු ජනාධිපත්තුමගෙන් කළ එල්ලීමක් අදඉටු කෙරනාා. විශේෂ ලැප්ටෝප් පරිගණක දෙකක් සහ මුදල් පරිත්‍යාගයක් එම සිසුවියන් දෙදනාට ප්‍රධනය කළේ ජධපතති මෛත්‍ර පපාල සිරි සේර මැතිතුමා අති. දරංකලිය ප්‍රදේයට ජනතිිපතිතුමා ග්‍ර මශක්ති යම පලත් නෙුම් කමට රැස්වීම සභාගීම සඳහගේ පසුගේ වසේ ජල දහතුන් වන යි ේදී ජනාධපතිතුමා හමු ෘෂාධිත සිවුවන් දෙෙනෙකු තම ඉල්ලීමම් ඉදිරි පත් කලා. එම ඉල්ලීම් ඉටුකමින් ෘෂාධත පුදගලින් සඳහ භාවිත ක හැකි විශේෂ මදදුකාංග සහිත ලැප්ට රිගණක දෙකක්. එම සිස්ුවන් වෙත ලබාදීමට ජනාධිපතිතුමා කටයතු කළ. රපියල් න බැග න් ව මුදල් පරිත්‍යගයක් සිදු කළ ඕුන්ගේ දිරි අධ්‍යපන කට ඉතු වෙනුවෙන් වර්ණ කුළ සූරිය සඳ පේලා සහ. ෘක්චාණ මේ කලාවන මෙම සිසුවියන් දෙදනා මුදලම සිංහල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපස උසස් පල සමත්ප දැනට කො භවිෂවිද්‍යාලයේ මානව ශස්ත්‍ර පිටයට තුත් ුසස් අධ්‍යාපනය හදාරමින් සිිනවා. මේ අතර සමින්ද්‍ය දේවින්දි තිරිමාන්න ශ්‍රවනාවාාධිත දැරියගේ ඉදිරි කලා කුසලතා වැඩදිියුණුරගනීම මෙෙන්වෙන් රපියල් ිලේනක මුදල් පරි්‍යයාගයක්ද ජනාධිපතිතුමා සිදු කලා. වයිස වරුදු දා හතක්පන සමින්දියා දේවින්දි රිමාන්න සිසුවිය තම කුසලතාවන් රට එලිදක් පමින්. මෙම විස්ස විසේ කැරදිියයන් හි කොළඹ හෝඩන් පෙස දෘෂ් කලා පිටේද පවත්වන ලද මනස්්‍යයා ඒ පුද්ගල චිත්‍රපදරශන විෘත කරනේද ජනාධිපතිතුමාතින්. එහිද දැරියගේ දක්ෂතා අගේ කරමින් ලබාදුන් පොරොන්දව අනුව අද මෙම මුදල් පරිත්‍යයාග සිදු කලා. මෙතර මුදල් කොමිෂන් සභාවේ දස් දාහත වර්ෂයට අදල් වාර්ථාව අද ජනාධපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්නුව. එම ර්තාාව පිගන්නනු ලබේ එහි සභහපති UH පිහක්කාරම හතා විසින්. ්‍රමක්ති ජනත ව්‍යපාරය ඇතේ හඳුන්වා දුන් ග්‍රමක්ති ගමට අරුණ සහ ්‍රමශක්ති ගමට දිරිය ෂනික ටිකට් පත්වල පල ටිකට් පත. අද ජනාතිපතිමාවා වෙත පිළිගන්නු ලැබවා. ඊට සංහර්ධන ලොතරයි ම්ඩලේ සහපතිුරිය පිරම මහත ඇතුළ පරිසක් එක්වසිටා. යතර ල්ලරයාාව අමතලේ දික මක් ම් හල්ඩි ක් ස ගමේ නවතේකමාන්තශලාාවව ජනාතිප මත්‍රපා සිරිසේන මැතිතුමාතින් අද විවෘත්ත කරුණා. ශ්‍ර ලංකා ආයෝජනමඩලේ අනුමත ්‍යාපතියක් වනය ප්‍රධහන වශයෙන්. තේපනයිනේ ප්‍රවර්ධනය කිරීමේ අරුණ නිවි ක්‍රියාත්නක වන්නේ. මෙට කුඩා මධිපරිමාන තේනිෂ්පාදන සමාගම් සඳහා උසස් පට්ට මේ තේකුඩු ඇසරුම් කරදීමද නවකර්මාන්තශාලාාවෙන් සිදුවනවා. ඒ විවෘතක ජනාධිපතිතුමා ෙහි කටුතුද නිීක්ෂණය කලා. දෙදස් දහය වසරට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ දිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පාර් මේතු න්්‍රී ොන්ස්ටන් ප්‍රනාාන්තු මතා එරහිව පවරාති වූ නඩුවෙන් ඔහු නිදස්කොට නිදහස්කිරීමට කොළම ප්‍රධාන මහස්්‍රත් ලංකා ජයරත්ත මෙෙනනවී අද නියෝග කලා. එසමඟ තවත් නඩු කිහිෙපේක කොරොතුොරදැ. ස්ොමිෂන් සබහවයි ජෝස්ත්‍රන් ප්‍රනාන්තු මහතාට එරහිව මෙම ලඩුව පවරාතිබුණ. පමලිලි පාර්ශවය විත්්‍යිකරුට එරෙහි චෝතනනා සසාධහරු සැකින් ඔප්පු කිරීමට අපහසත් වී ඇති බව මහෙස්්‍රාත්වරිය සේතීන්තුවෙන් ප්‍රකාශයට පත් කර සිටිය. ොපියල් කෝට සේකට අධික වටනාකමගෙන්යුත්, හෙරයින් සමක කොල්ලුපිටියේදී අත්තරන කොටගත් විදිස්්ජාතිකින් තුදනා ඇතුරු සකරවන් පස් දෙනා ලබන මස අටවනදා දක්වා රක්ෂිත බන්තනාගාරගත කලා කොටුව මහේස්්‍රත් අධකරණයට ඔවන් ඉරිපත් කෙරුණු අතර, වැඩබල මහස්්‍රාත් ප්‍රියන්තලියනකගේ මහතායි මෙම නියෝගේ ලබාතුන්නේ. මෙමසිදධිය අදාලව ංලාදේශ ජාතිකෙන් පස්තනෙකුද එරී අත්තරංකුඩගෙන ඇති බව විදිස්මාත්‍ය වාර්තාකරතිබෙනවා මත්කුළු ජාාවර්ම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකිරීමටයි, පොලිසි හා පොලිසි විශිෂකාරය බලකාය පියවරගෙන ඇත්ති ශ්‍රීලංකා ජර්මන් අධිකරන කටතු හා නීති ශේෂත්‍රයන් හි සයෝගිතාව තදුරුටත් වර්ධනයකිරීමට දිරටම එකවීතිබෙනවා. ශ්‍රී ලංකාවේ ජර්මන්තානාාවපති ජෝන් රොඩේ මහතා ඇමතනී තල්තාාතු කෝරල මත්මිය හමුම අවස්ථාවේ මෙම එකතාව පළ කෙරනාා. අධිකරන හා බන්ධනාාර ප්‍රතිසංස්කර නමාත්‍යන් ශේදී මෙම හමුව පැවැත්වනේ. ශ්‍රී ලංකාවේ අධිකරන පද්ධතියට හා අනිකුත් සක්වර්ධන කටයුතු සඳහා ජර්මන් රජය ලබාදන සහයෝගයට අමාත්‍යවරිය මෙහිදී ප්‍රසාධය පළ කලා. මෙරට විනිසුරුවවරන්ට සහ අිකරන කාරිම්ලට නීතිමය දැනම වර්ධනය කර ගැනීම සඳහා ජර්මනය තුළ ලබාදී ඇති සහයුගීතාවද ඇගීමට ලක්වුණ. අධිකරනේ ස්වාදීනත්වයාහා නීතියේ ආධිපත්්‍යය තහුරු රීමත් සුරක්ෂිතකිරීමටත් ස්ශ්‍රී ලංකා රජගෙනෑ ති්‍රිය මාර්ග අග කරන බයි, ජර්මන් තානාපතිවරයාමහිදී සඳහන් කළේ. දින පනස් එක රජයේ වරය කාස්තු සංශෝධනය ක්‍රියාත්ම කිරීම, මාර්තූ පහළුස් වනදාට කාල්තබීමට අමාත්‍යසාගල රත්නායක හතා තීරණය කරති වෙනවා. එ සම්බන්ධ කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීම අමාත්‍යවරයාගේ අපේක්ෂාවයින්. අද පවති කැබෙட் මඩල් රැස්වීමේදී ඊට අනුමතියද හිබ වූ බව වරය හා නාවික කටයුතු සහ, දක්ෂණ සංවර්ධන අමාත්‍යශය පවසනවා. වරාය අධකාරයේ ඉහළ නිර්ධහරීන්ගේ සහ වරාය ශේත්‍රයේ සීල පාර්ශව නෝචනී වන පරිදිපත් කළ කමිටුවකින් මෙම ගාස්තු සංශූධනය සම්බන්ධ නිර්දේශ ලබා කෙනීමටනීමිතයි. වරාය ගාස්තු සංශෝධනය පළිබඳ ීරණය දින පනස් එකරජයේ කැබිනට මණ්ඩල මගින් ගනුලැබේ පසුගෙන් වෑම්බර් පස් වනදයි. එහෙත් තීට බොහෝ පාර්ශ වල විරෝධය පලූ බව අමා්‍යවරයා පවසනවා. විරෝධ සල කිලට ගණනිමිනුයි අදාල්න්න ගාස්තු සංශෝධනය මාර්තු පහල සුදා දක්වා කල්දීමට අමාත්‍යවරයා තීරණය කරඇත දේශය ගොවයා රැකගනීමේ අරමනින් ලනු ආනෑන සීමමාකරීමම සඳාපියවරගන්නා බව අමාත්‍යපි හැරසන් මතා පවසනවා අවාධපුර නෝයාගම ජයගම පානය ජලව්‍යපති ජනතතාතර පත් කිරීම උත්සේ ට එක්වමින් එ මහතා මෙ මවර් के අසටයා. තු ර් රන්න ර දන් වෙනවා න්න වර්ග හය හතකට මේ ීම පනවඩ න හෙම නත් මයි මේ හපොල ත්ක් ැතිල හැි ීවත්වන ොවිියයට සාධරනයක් පවෙන්නේ. උඩරට අතරමැදි කලාපේ එළවලු වගාවට සේනනා දළබුවගෙන් දැඩි ලපෑමක් එෙල්ල නොවන බව ෘෂිකර්ම නිලධරින් අවධහරණය කරනවා. බන්ාර් වෙල ප්‍රාදේශය කෘෂිකර්ම පර්ේෂණ හා, සංවර්ධන මධ්‍යස්ථානයේ කීට විද්‍යා අශය සිදු කළ සමීක්ෂණයකට අනුවයි ඔවන් මේ බව ප්‍රකාශ කරන්නේ. සේනා දළබුවන්ගේ කීට අස්තාා බදුල මොන්රාගල දිස්ශ්‍රික්කවල විධ එලවළු බෝග භාතෙන් වි්‍යාගාරය තුළ පරීක්ෂණ දුකර තිබෙනවා. එහිදී තහෞර වී ඇත්තේ එම ප්‍රදේශවල එලවළු වගාවට සේනාා දළඹවාගෙන් දැඩිහානියක් සිදුනොවන බවයි. බොහෝස්ථානවල සිදුඇත්තේ වෙනත් පලිබෝධකින් සිදුකරන කෘමිහානි, සේනා දළඹවා විසින් සිදුකරුණු ලැබැති බවට වරදවා තේරුම් ගැනීමයි. ප්‍රදේ ඩේරිගු වගාවට බෝවී ඇති සේනා දළඹ විශෂේ පාලනයකර ගති හැකිමටමේ පවතින බවද, ෘෂ නිලධාරීන් පවසනවා. ට එරු වග වාස්ව මේ දලබවාගේ හානිය හුල වශයන වාර්තාත වන්නෑ අපිට වාර්තා වුණේ ගවගාව සහ ලීක් සොග වාසිිතව පමණයි ඩිින්ර වගවට වගේ විශා හානයක් ෝගො සිතු කරන්න සුල වශයෙන් තම අපිට දකිින් ලැපනේ සන දලබවාගේ හානිය ස්වාස කන දරට එලු වග ආශසිිතුව මේ දලබවාගේ සීකෝ වශෙන් වර්ධනීම කෝ හානයක් වාර්තා වන ක හැ කියලා මේ ප්‍රදේ වාර්ත වු පලව වාස්වත් සන ල වා හාන බහුල දකි හම ස දලබවාට ආක් කාීව මන්ගේ පෝෂ ස්ාව ස පරග ලම. පළුව ගාවයෝගෙන් බඩිරවාගාව. නවීන ලෝකයේ සමඟ අධ්‍යාපන ක්‍රමය යාවත්කිරමි අභිියෝගිය ජයගැනීම සඳහා රජය සුහුරු පන්තිකාමර ව්‍යාපෘතිය ආරම්භ කලා. නියමු ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භූ එය මේ වනවිට පෞතින්නේ කුමන තත්වේද. එපිලිබද මේ ස්ොයා බැලිම කළේ අප නියෝජිත තාරකා විජේවංශ. වැලි පිල්ලත් කළු ඇල්ලත් රටහුුණු කෑලත් පසු කරමෙන් වර්තමානය අපි පාතබල තිබෙන්නේ තාක්ෂණක පොළොවට. මද ඉන්නන්නේ සුහරු පන්තිකාබර එක ඒෙත් නැත්තම් ස්මර්ට ලස් ඉස්මර්ට ට්‍රස්ශ්‍රමිකත් යල කියයන්නේ අන්තර්ජාලය භාවිතකරමින් කිසිුදු මුද්‍රිත පොතපතක සම්බන්තාවයක් නැතුව අධ්‍යාපන කටයුතු සය තැප්පරිකනකේ හරහා සිදු කිරීමත්. මෙ දරුවන් සේ පැවරුම් සිදු කරන්නේ ටැප් පරිකනකේ හර හායි. පසල් ශිෂ්‍ය ප්‍රජාව සයිබල ගැන්වීමේ අරමුණින් තොරකත් පාසල් හැත්තහතරක මෙම සුහරු පන්තිකාමර ආරභකිරීමට පිවර ගැනුඩා. මෙවරමිට පාසල් දහතුනක ඒ ක්‍රාත්මක බවයි අධ්‍යාප නමත්‍යශය පවසන්නේ. හ පති කාමරෙකද ටැබ් පරිිනක භාවිත කරමින් ඉග්‍රීසි මාධ්‍යයෙන් ඉගුණු හා ඉගැන් වීම සිදු කරෙනවා කිසිදු මුද්‍රිත පොතක් භාවිත කිරීමේ අවශ්‍යතාව පැන නොනගෙන බවයි ගුරුවරන් හා සිසුන් පවසන්නේ මේ අපි ඉන්නේ ලංකාව පලවෙනි සුහුරු පන්තිකාමරේ මෙතනදී අපි පාවිච්චි කරනවා ටැබ් පාදක කරගෙන වගේම ඒබෝඩ් පාදක කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපනයේදී තමන්ට අවශ්‍යදේවල් අන්තර්ජාලය හරහා එගොලන්ට තමන් විසිම්ම හොයාගැනීමේ හැක ාවතියන ගුරුවරුන් විදිහට අපිට ලොකු පහසුවක් මේ පන්තිකාම්රය වගේම තමයි දරුවන්ටත් විශාල දැනුමක් ලබාගන්න පුළුවන් සාමාන්‍ය පන්තිකාබරයකට වඩ පොත්රින් කනොරඩ මේට පරිාණකය හර අපට වීඩෝස්හරද ඉගෙන ගන්නක ලේසි කරගන්න ලුවන්. ස්තරික් විෂය හර අනි ොක්කම් විෂන් කරන්නේටපරිගනහර පොත්තරින් කනට වඩ ටැබේ කරන්න ගොඩක් ලේසි්ින් ප්‍රක්තිකල් ෙකෝඩ් කරල ෆොටෝස් සරගෙන අපූ ෙදර ගහිලො අපිටේ බලන මතක්රගන්න පුළුව අපේනෝට් ලියනේවා කිසිමකන්න ැති වෙන්න පාඩම් වලට අදාල ප්‍රසන්ටේෂන් සදන්නත් පුළුවන් ගොඩක්කඩේ ලේසින් කරගන්න පුළුවන්. මෙම ව්‍යාපෘතිය පිළිබඳ දෙමක්ියන්තරන්නේ කුමන අදහසක් ද. ඇතින් මේක අප ලැබන රොකුම අවස්ථාව පලවෙනි පාසර තිහාස ගත වෙන ටැප්ලාසි එක අපි සතුරයනොත් අපි කාල වගේ නෙමේ අද ගොඩක් දියුණු දරූ මේ හරි හොඳ දෙයක් කියන කියන්න පුුවන්. සූහරු පන්තිකාමර ්‍යාපෘතිය විදුවල් තුළ ක්‍රියාත්මක කිරීමේදී. අධ්‍යාපන ක්‍රමේයට සැලසන පහසුකම් කුමන මට්ටමක පවතින්නේද. අපි පටන්ගත් සූරු පන්තිකාමරේ ඉගෙන ගන්නා දරුවන් සෑම විශයකටම වැඩි ලකුණු ලබාගෙනතියෙන. ඒවගේම විිෂ්ඨතම දරවා බිහිවෙලාතියනෙත් ඒ සූරු පන්තිකාමරේ අපි තියෙන දගත්ම සම්පත තමයි මේ මානව සම්පත. මේ මානව සම්පත දියුණු කිරීමට නම් නවෙන ලොකට ගැලපින පරිදි අධ්‍යාපන ක්‍රමය වැඩ දියුණු කළිය තුයි. වත්ම රජයවින් හඳන්වාද ස්මට ස් රම් සංල්පේ හොදෙක් ංකල්පයකට පමක් සල් මා්ඩුකට ඒ වර්කමානයේදී ප්‍රායෝක අතාර්ථයක් බවට පත්කොට තිබෙනවා. කශයරකාවට දරන්නට බැරි තරමටම පාසල් පොත් තුස්සන ශුලංකේ දරු පරම්පරාවට. ඒ පොත්කන්දේ බරවෙනුවට මෙම සහර ටප් පරිිගණකේ කොයි තරන්න නම් පැදගත්ද. ක්ල නෙත් උමයන් සමගෙන් මතරවිජ වශ යිටයෙන් ප්‍රෝති්‍යංශය වෙනුවෙන් පුද්ගල ප්‍රතිපත්තිය දෙෙස බලා තීරණ ගතයුතු බව අමාත්‍ය සජිත් ප්‍රමදා සමහතා පවසනවා තිස්ස මහරාමේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පව සඳහන් කළා හම්බන්තොට තිස්ස මහරාම මූි රෝහලට ගිලන්වත දෙකක් ප්‍රධානය කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදා සමහතාගේ ප්‍රධානත්වෙන් සිදු වනා. සෞඛ්‍ය මාත්‍යංශයයේ මේ සඳහාාවය කළ මුදල රුපියල් ක්ෂ දෙසේ හැත්තෑ දෙකක්. U පි කියනන්නේ දනේශර පක්ෂේ ඇැන් ධනේශව පක්ෂය පිී සිටින අදග විය ෙන. වාමාන්ංසික පක්ෂ පැී සිටින ඉඩන් හිියට ලැජ් කියන්ට අඳගෝවිී ප්‍රවේණය හොරරහසේ වැඩිකරේ වාමාන්සික දේශපාලන. ලොක කොම්පැනියක්ද මෝට්‍රතකාර්ම කියරීම ව්‍යාපාරය විනාස කරන පැත්තක කවද. ඔය වාමවාදී යැයි කියන්න දේශපාලනයි. ඒගලු තින ටල්ල ඔොන් පැිකාරය දෙන ඇති පොටි. ඉදිරියට එනවා වැද ඒ දේශපාල කඩීවේදී ඒ නිගම්ගොරුවට ුව ශ්‍රී ලංකා පොහොට්ටු කියලබලන් එබ පුද්ගල ප්‍රතිපත්තිය දිහාබල පුද්ගලයගේ හැසරම් රටා ිහාවල. ත්‍රිකනාා මලයේ කින්යා කන්දල් කාඩු උප්‍රදේශයේ මහවෙලි ගම් ඔය ආසන්නේ අනවශරයෙන් වැිකොට දමන්නන් අත්තර ගොඩ ගැනීමට යේදී උුසුම් තත්වයක් ඇති වුණා. ීති රෝදී වැිගොඩ දමීමම් සිදුකරන පුදගලින් අත්තර කට ගැනීම සඳහා නවික හමුදාව කට ුත්තු කළ . එහිදී පුද්ගලින් තුන්දෙකු හවැලිගට පැ ප ලාගයා. ්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් නවක හමුදාව සමක ගැටුමක් ඇතිකර කැනීමට උත්සහදරු අතර. නාවික බටපිරිස් අහසට වැඩි ප්‍රහර දෙකක් එල්ලකර පිරිස පාලනී කිරීමට කටයොත්තු කලා පොලිසි හා පොලිස් විශෂකාර බලකායි පැමිණ තත්වය පාලනය කර අතර සිද්ධෙෙන් නවික හමුදා නිලදහරින් දොළස් දෙනෙකු තුවාල බාතිබෙනවා ඉන් බරපතල තත්ව පස වූ හතර දෙෙකු ත්‍රිකුණ හමලය මහරෝහල වෙත ඇතුළත් කර බවයි. නවික හමුදා මාත්‍ය ප්‍රකාශක ලතින මට ඉසුර ර වන්ටර මහ. සඳහන් කළේ. වලල්ලා විට බමරවාන හතරේකළුව ප්‍රදේශයේදී ගම්වාසින්ෙන් එක්ව උද්ඝෝෂණයක නිරත වනා. නමුනුකොල ෆ්ලාන්ටේෂන් සමාකමට අයත් පැළවත්ත වතු අය ප්‍රදේශයේ කටපොල් වගා කිරීමටෙරහිවයි උද්ඝෝෂණය පැත්තුනේ. කටුපොල් වගා කිරීම හේතුවෙන් ජල උල්පත් සිද යන බවටයි ප්‍රදේශවාසිෙන් චෝතනා කරන්නේ. හතුවෙන් ප්‍රදේශය වගාපම්ද දැඩි අවධානමක පවතිනබව ඕන් පෙන්වානවා. වතුපාලන අධිකාරය සමග ප්‍රදේශවාසින් මේ පිරිබඳ සාකච්ඡා කළද එය අසාර්ථකවිම හේතුවෙන් මෙසේ උද්ඝෝෂණය තිී තිබෙනවා. වලල්ලාවිට ප්‍රාදේශය සභාව සමහපති උදේනි අතුකෝරල ප්‍රදේශය ලකම් රංචන් පී පෙර රයන මහත්තරන් එම ස්ථානට පැමිණ මේ සදහ විසදුමක් ලබාතීමට පොරන්ந்துීමත් සමග උද්කෝෂකෙන් විසිරගියා. யாපனே நුව ஏනவே மார்க்கே அவහිர කරමින් வௌனியாාව நகர සභவே කනිஷ්ට සவக்கேன் உදகோஷය நிறுத்தவனா. கலிக்கசல பටபாගත් டிரக்ட ரத்து பார அவහිவனසேනවතා தபමින් ஒன் தம விரோததாාව பலக்கலாம். வௌனியாவு சாலம்ப குலும் ප්‍රදේශයට கසල බැහර කිීමනිසා ප්‍රදේශவாසින් අද உදசන விரோධதாාව நிறுத்து වනා. ට විරතයේ දක්වමෙනුයි නගර සහ සේවකයි මෙසේ උද්ඝෝෂණයක් ආරම්භ කරතිබෙන්නේ ඒ කුණු බැහැරකිරීමට වෙනත් ස්ථානයක් නොමැති බව පවසමින් මාර්කයේ ගමනාගමනේද මෙහේතුවෙන් අඩාල වනාා. ජාතික නිදහස් පරමණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමද මුසම්මල් හතා අපරධ පරීක්ෂණධිපර්ත්මෙන්න්තුවට අද පැමිනිියා. නාදපති මෛත්‍රපාලසි සේන මතිතුම හා ආරක්ෂ මාත්‍යන්ශය හිට පොලේක, ගොටාභේ රාජ පක්ෂමතා ගාතනක මන්ත්‍රනයට අදාළලව, අප්‍රාධ පරීක්ෂණ දෙපාර්ත්මේතුව කළ කැඳවීමකට අනුවයි, එමහතා මෙසේ පැමිණියේ. ඉන්දයානු ජාතිකයා ජාතික නිදහස් පරමුණේ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී. අපේ කාර්යාල සිටිනඒ හතුල් විිසින් මාවත යොමු කලා එහිද ඔහු මා සමඟ විනාටි පහකපමණ වෙලාව කතා කලා. ඒ පිළිබඳව ඉන්දයානු ජාතිකයා ප්‍රකාශක් නිකුක් කල තියෙනවා ඒ පිළිබඳව මගේ ප්‍රකාශය සටහන කර ගැනීමට මයි ප්‍රාධ පරීක්ෂණ දෙපාත්මේටකට අවශ්‍යයුණනි. ඉල් අස්වීම නොව මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමස මේ සභහපතිවරයාගේ වගකීම බව පාලිමින්තු මන්ත්‍රී ලක්ෂණ ාපා අභිවර්ධන මහතා පවසනවා. නිෙලුම්මාවත පක්ෂ මුලස්ථානේදී පවැත්වූ මාතය සාකච්ඡාාවකදී එ මහතා මේ බව සඳහන් කලා පාර්ලිමන් මන්ත්‍රී එස්ම් චම්සේන මහතාදම හිදී අදහස්තැක්ක වවා. ඒේ තුමට ස්තුතිවන්ත වෙනවා තුමා පලත් සබා මැතිවරණය පිළිබන්ද. මැතිවරණයක් තිබිය යුතුයි කියන ස්තිර පදනව මත. මේවාසර තුළ එතුමාගේ අදහස් ප්‍රකාශකිරීම සබන්ධ. න ඉල්ලාසීම නවෙවයි මේක වැදගත්වෙන්න්නේ ඔබතුමාගේ විශ්වාසයක් තියනවා ඔබතුමා ැතිවරණ කොන්සේ සභහති හැටියට ැතිවරණයක් ලබාදීම සඳහා ඔබතුමාගේ ක්‍රියාදාමය අධිකරණයමගේ ුත් ක්‍රියා කරන්න කිර අපි ඉල්ලාසිටත් න කරනාාකරේ පලත් සබා මැතිවරයේ තියන්න. ජනතාවගේ පැත්තෙන් ැතිවරය හ පාත්ලා. මේරටේ ජනතාවගේ චන්දයිතිය ලබාදේ. නඩුකි කියයිඉන්දෝන නෑ නඩු කියන්න්න කාරණ ඇන්ුවේ ආණ්ඩුව යුතුකමත් තියෙනවා යන් ෝඕන කාලට මැතිවරන තියන් වහම පලස් බහ ඇැතිවරණ යන්ට සරූජන චන්දායි ප්‍රජාන්තර වද නැතිකරන්න පැයි ලැබි ඉල්ල. පලිගැනීමේ චේතනාවෙන් වැඩ තහනට හා විධ ස්ථානමාරීවට ලක් ඇති රාජ්‍ය සේවකයන් සඳහා පැමිණිලි ඉදිරිපත් කරීමට මධ්‍යස්ථනයක් පීටව ඇති බව පාර්මිතුමත්‍රී ජයන්ත සමර විරමතා පවසනවා. ජතික නිහස් පරමුණ කාරයාලේ අදතවති මාදේසාකචඡාවකද. එමහතාම මේ බව කියා සිටියේ. රාජ්‍ය සේව කැන්වුවෙන් මේරටේ පාලිමේන්තුව තුළත් ඉන් පිටතත් අපි ලේස්තිය ඔබෝයුවෙන් පෙනිහිටින්න ආං ඒ සදාටා විමධ්‍යස්ථානයක් විෘතකනවා තුන්සය හතලිස් දෙකින් එක ඇලයිරක් හතරඊඩල පෙරේ රම්මාවත කෝටේ පාර පිටකෝටේ කියෙන ලිනයෝ. ඉදිරි අයවයේ දී රාජ්‍ය හා පෞද්ගලික සේවක ඉල්ලීම් පිළිබඳ අවධනය යොමු කරන්නේ ශ්‍රීලකා නිදහස් රජයේ ෘතිය සමිති සම්මේලනය ඉල්ලා සිටිනවා. අද පෙවති මාත්‍ය හමෝකද එහි නියෝජතයන් මෙපිළිබඳ අදහස් පල කලා අද රාජ්‍ය සය කන්ගේ. කියයා ුක් ස්තාව පිබඳ විශා ගට්ලොක් මුණ දෙනවා. රජ සේවකින්ට විතරන් ෙවෙයි පෞද්්‍යගලිකන්සේ සේවකින් තත් වැටු ප්‍රශස තියනවා. අද පෞද්ගලිකන්සේ සේවකින්ගත් වැටුප කියලදාරන්න කිය ඉල්ලීමත්තියනවා. වැඩකරන ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව. රජයට ඇහුකන් දෙන ලෙස බලකර කියසිත් නවා. අපි රජ සේවකින් ැටියට අපිට මේ තියන විශ්ාම වැටු සම්බන්ධයෙන් රජයම ඉදිරි අයවයේද. යම්කිසි සාධාරණ තීන්දුවක් ගන්න නැත්තං. අපි ඉදිරියේදී සියලුම ෘතිය සමිතති හමක සාකච්ඡා කරලා ක්‍රියාමාර්ගවලටයන්න බලාපොරොත්වෙනවා. ඇල්ල දෙමෝදර ආරුකුණාවේ පාලම අසලදී එල්ල වූ බඹර ප්‍රහරයකින් විසි දෙදනකෘතුවාල් ලබා දෙමෝද රෝහල්ට ඇතුළත් කෙරුණා.ඉන් බරපදල තත්ත්වේ පස්සු විදේශය කාන්තාවක බදුල්ල රෝහල්ට මාරුකරයවාතිබෙනවා. ප්‍රහරේ තුවාල ලැබුවන් අතර විදේශ සංචරකන් දා හදනිකු සහදේශී සංචාරකයන් පස්දිනෙකු වවා ආරුක් නොවේ පාළමයට බැඳඇති බමරවද ඇවිසීම නිරන්තරයෙන්ම සිදුවන බැවින් එ පිළිබඳ බලධහරින්ගේ අවධානය යොම වියයුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ර ගජා කිලෝග්‍රෑම්ම සස හයකට වැඩ ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු නාවික හමුදා අත්තරංගුවට පත්වන. ඒ පේදුර තුළුව ඉබාසිදධි ප්‍රේශසිදුළ වැටලීමකදී. පසුගේ සති තුන තුළ නාවිකහමුදා මෙහෙුම්බලදී ේරල ගංා ිලෝග්‍රෑම් පන්සිය නවකට අධි ප්‍රමාණයක් අත්තරගුවට ගැනු. මගවන් තලාව රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසි ඇතිවූ ගින්නකින් වතුනිවාස දොළහක් මුළමනින්ම විනාශ වනා. ගින්න හටගන්නා අවස්ථාවේ එහි පදිංචිකරුවන් වතුසේවා කටයුතු සඳ ගොස්තිබූ නිසා ඉන් කිසිවෙකුටත් තානිසිද වූයේ නැහැ. කේ වෙතත් පවුල් දොලහකට අයත් හතලස් දෙනෙකු ඉන් අවතැන් වූ අතර ඔවුන් වතුයායේ කෝවිලක රඳවාසිටිනවා. ද දු ැි තුොගයක් සම ශ්‍රී ංකි ේකු කටුනාාක ගුවන්තුර පොේද ේගුවත් නංගුවට පත් වුණ. සාජ සිට පැමිණි ස එකකර සතුුවත් දුම් වැටි කාටන් එකසිය පණහක් තිබූ අතර එහි වටිනාකම රුපිය ක්ෂ හාට. විර්ෂණ වලින් නතුරුව සකරුට රුපිය දස දහසක දඩයක් නියම කෙරුණා. මහජන බැංකුවේ මහරකම ශාකාාව නව පරිශ්‍රයකදී විවෘත කරුණා. හරගම ප්‍රදේශය නතාවට නව ැංහුරනේ අසීමමත පහසුකම් අත්විඳීමට නව ශකාාවතුලින් පහසුකම් සැලසෙනවා මහරගම මෙ ශාකාාව තුළ විශේෂ ඩිජිටල් එකකයක්ද ක්‍රාත්මකයි. පුදගල නෑ අයිතුම් කිරීමහ අනුමත කිරීම නව තාක්ෂණයට අනු සිදුකරන ඩිජිටල් නායක්‍රමයහඳන්වා දීමද මෙහිදී සිද වුණා හජනමැක්ව සභහපතනය සුජාතාකුරේ මහත්මගේ ප්‍රධහනත්වෙන්, නව ශාකාාව ආරම්භ කිරීම සිදුව අතර එම බැංකවේ ප්‍රධාන විදහයික නිලධහරි හා සාමාන්‍යදිකාරිී වසන්තකරේ මහතා ඇතුළ පිරික් එක්වසිටියයා. ්‍රinaන ්‍රකට් ප්‍රධාන පහුණුකාරු චන්තිි හතුරුසිංහට ලබාීති වූ තේරීමම් කිටු සාමාජකත්වය අත්්‍යෙටවීම, ක්‍රඩ මත්‍ය හරීෙන් ප ්‍රාන්දු හතා කටයුතු කරති බෙනවා, ඒ තේරීම් කවිටුව සමග පැවතේ විශෂ සාකච්ඡාවගෙන් අනතුරුවයි. කට ඩ ප්‍රධාන පුහුණු කරලෙස න්දි හතුරු සිහමහතා දහසදාහතේ දෙසැබ සි වනදසිට කටයතු කරනවා හ යත ශ්‍රීලංකාක කන්ඩායම ෙස් ර්ග හනකට ක්‍රීඩාකර ඉන් හතරක්චයකන තිබෙනවා. තර්ග හයක් පරාජීයට පත්ව තර්ගතුනක්චයි පාචීෙන් තුරයි අබසන්ප ඇත්තිේ. එක් දින තර්ග විසිකට ක්‍රඩාකර න් තරර්ග දාහතරක්ම පාචියටට පත්ව තිබෙනවා පන්ු ාර විසයි විස ර්ග දවකට ක්‍රීඩාකර ඉන් තර්ග පහක් පාචිට පත් වන. ෙේ ත් ්‍ර ල කට ප්‍රධන පුහුර ෙ න්ද හර සි හමහතා. මාසිකරුපල්ලක්ෂ ඇැත්තෑ පහකට ආසන දලක්කා වරප ප්‍රසාද රැක් ලබාතින ප ශ්‍ර ල කා ට ප්‍රධන පුහුණු කරලෙ හු මෙතිෙක් කලක් තෙරම් කිටු සමාජියකුල් ලෙද කටයුතු කර. තර්ග සංචාරයන් හිතී කණඩයම තෝර කඩ ලබන්නේ හුගේ කැත්තමත. තරම් මිුවට තේරීමම් සබන්ඳයෙන් තිබු බලතල මයනු කපාද බුණා. කෙේ වෙතත් සන්ද මහතාගේ සහතිත් පෙන් යුත් ්‍ර ලකාක්‍රක තේරම් කමට හ ක්‍රීඩ අමතේ හරින් ප්‍රනාා දුමහතාතර ශේෂ හමුව ඒයේ පවත්තා තිබෙනවා. එහිද තීරණේව අඇතේ තේරම් කටයුතුබලින් ප්‍රධනපුහුණුකර හතුරු සිහමහතා ඉවත්කිරීමටයි. තේරම් මටු සමාජකයන් කන්ඩයම් කල්මනනාකරුහ නාකයාක් ඉදියේදේ ක්‍රකට් ණඩායම තේරයේ යුතු බවට මෙහිදී තීරණේවේ තිබෙනවාා මෑනුව ஆස්ට්‍රரேියාව සමග ලබන මස පළමු බනතා ආම්භවීමට නීම. දෙබන ටෙස් ක්‍රිට් තරකි දී ශ්‍රරිිලක කණ්ඩායිමේ වෙනසක් බලාපොරත්තුවිය හැකි බවයි තේරීම් කමිටු සමාජකයකුයියන් ප්‍රෝත්්්‍යංශි වෙතකයා සිටියේ කෙේ වෙතත් දරට අතර පැවැති පළමු ටෙස්ට ක්‍රිකට් තරකය ඉනිමක් හා ලකුණු හතලිහැකින් ශ්‍රීනක් කණ්ඩායිම පරාචයට පත් වුණා දවසේ කාලගනොතුරතුර ගෙනන්නේ ප්‍රබාද් දිසානායක. ැස සදාම් හෙදස කාලගුණන පිබඳව ඔබ දෙනුවත් කරන්න හෙටදසසිද දිවිවන්නේ ැගැිහිර තුමැද සහූ පලාාත්තල ස්ාන හිපේක සීන් වෙ තත්යක් ඇතිවීමට කට පවතිනනා සාෞසධකින් පසුව රත්නපුරේ ගාල සහ මාතරය දිස්ශ්‍රික්ොල ස්ාන හිපේක සිහ ගිගරුම් සහිතරසසි වර්ධන වීමටට පාවතින අයි වගේම හිමිදිරි පාන්දර වස්නාහිර මධ්‍යම සහ සබරගම යන පලාාත්තල, ස්ථාන කිහිපේක මීදුම් සහිත කාලබුණ තත්යක් දැක ලාගන්න පුළුවන්. ... दि ්‍රदේश धा म්‍රද ්‍රේवල ध ශ न ने .ै द्या आद शेष ध न , म්‍රदවල सुनගේ 5 कि හ त््या दवा हला आध्या න්න පුुුවන් सा . ගේ ඩිව ත් ම හතු ප්‍රදශ රම කලු භාවයක් ගැනීමට කට පාතින නි ි හ ද ර ත් තු ට සේ ප හන්ග හි ල ැ ල ගමගන්න. සමගින් අITටයන් රාත්‍රී ප්‍රාන සිංහල පුවත්්‍රවිකාශය නිමාට පත්තනවා යලින් හමුවමු රාත්‍රී න්‍යයිති හට www.ipnnews.telk.